ගණතන්ත්‍ර විරෝධී බලවේග වලින් එම ජනාධිපති වර්ණ වලට බාධා සිදු වුණා. ජනතාවගේ නිදහස් කැමැත්තට ඉඩකඩක් ලැබුණේ නැහැ. අපි බලාපොරොත්තු වුණා මේ 2015 ජනාධිපති වර්ණය උතුර දකුණ බටහිර නැගෙනහිර රටේ සෑම සිව් කොනකම නිදහස් සාධාරණ මැතිවරණයක් වෙයි. තුවක්කුවල බියසැක නැතුව ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන ජනාධිපති වරණ ඉතිහාසයේ පළමු මැතිවරණයේ බවට මේ පත් වෙයි කියලා. නමුත් අද අපිට කනගාටුවෙන් පේන්න තියෙනවා ආරේ මලකඳන් නැති වුණාට තුවක්කු හඬ ඕම් බහඬ පිපිරීම් හඬ ඇසෙන්නේ නැති වුණාට ඉතාම භයානක භීෂණයක් වියසකක් අද සමාජයේ පතුරෝගෙන යනවා. සම්පූර්ණ රාජ්‍ය බලය යොදාගත් මැතිවරණ ව්‍යාපාරයක්. රාජ්‍ය ආයතන හරහා තමයි අද පක්ෂ යාන්ත්‍රණ වලින් නෙමෙයි ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ පෝස්ටර් කටවුට් ආදිය ගහන්නේ. ඒ වගේම පක්ෂයේ අපේ ජාතික හෙළවරුමේ අපේ මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය එවගේ අපේ ස්වාමින් වහන්සේලාට අපේ ආධාරකරුවන්ට මේ සෑම පක්ෂිකම අයට අද නිහඬව තමන්ගේ සාධාරණ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්න බැරි වෙලා හැම දැනකටම බලහත්කාරය බියසක පතුරුවමින් තියෙනවා. මෙන්න මේ තත්ත්වය වළක්වන්න ඉදිරිපත් වූ තැනැත්තා අපේ මැතිවරණ කොමසාරිස්තුමා. අපි ස්වාධීන ව්‍යස්ථාපිත මැතිවරණ කොමසමක් ස්ථාපිත කිරීම මෛත්‍රී පාලසිංහ සේන මැතිතුමාගේ ඒ දිනසීයේ වැඩසටහනේ මූලික අංගයක්. හැම කෙනාටම සම අවස්ථාව ලැබෙන තත්ත්වයක් ඇති කරන්න. හැබැයි ඒ තත්ත්වය ඇති කරන්න නම් සම අවස්ථාව තියෙන ජනාධිපතිවරණයක් පැවැත්වෙන්න ඕනේ. ඒ ජනාධිපතිවරණය පවත්වා ගැනීමට මේ බලකාමය ධනකාමය ඉදිරිපත් කරලා අයථා ක්‍රමයෙන් උපය ගන්න ලද ඩොලර් වලින් අයථා ක්‍රමයෙන් උපය ගන්න ලද බිලියන ගණන් ධනෙන් ඒ වගේම රාජ්‍ය බලෙන් අපේ ජනතාවගේ පෙට්‍රල් ලීටරින් ඒ වගේම ලාභු තෙල් ටිකෙන් කිරිපිටි වලින් පාම් පිටි වලින් හොත්ත මල්ලි ටිකෙන් පවා අරගන්න ප්‍රකෝටි සම්පන්න බදු වලින් අද ජනතාවට විරුද්ධව මෙහෙයුමක් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය තාම අශීලාචාර විදිහට මේ ක්‍රියාවලිය නියැලෙනවා. ඒ වගේම අපි මෙතුණු කොන්සන් මාත බල කර සිටිනවා කරුණා කරලා තමන්ගේ බලතල පාරහ කරන්න ඔබත් මේ රටේ කුරවැසියෙක් ඔබ ඔබේ වගකීම යුක්තව ඉටු කරන්න සමා වුණා. අනිවාර්යයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිකාලික ව්‍යසනයට ගිහිල්ලා රට ලේ ගංගාවකට යන නියමිතයි. ඒ ව්‍යසනයෙන් රට බේරගන්න සෑම කෙනෙක්ම මේ ක්‍රියාදාමයට දායක වෙන්න ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ආරක්ෂා කරගන්න කියලා අපි ඉල්ලනවා. ජනාධිපති වරණය ජනතාව ඉල්ලුව ජනාධිපති මේක මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකක් තියාගෙන ඒ ඡන්දය ඉදිරියෙන් ඉල්ලලා තිබෙනවා. අද මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂක වට සියලුම පක්ෂ ඒක රාජ වෙලා තිබෙනවා. මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේනට ජන බලය තියෙන අවස්ථාවේ අපි සටන් කරන්නේ අවි බලය මුදල් බලය. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්ගේ කාර්යයක ඉල්ලන්නේ සාධාරණ්‍ය ඉෂ්ට කරන්න. හරි හොඳයි අපේ එල්ලියම සලකා බලන්න කියලා අපි දිගටම මේ අරගලය ගෙනියනවා යුක්තිය ඉටු වෙනකම්. ඔබතුමා අපේ ප්‍රශ්නෙට පොඩි පිළිතුරක් දෙන්න පුළාද? ඔබතුමා විශ්වාස කරනවාද මේ දවස්වල මැතිවරණ නීති රීති උල්ලංඝනය වෙනවා කියලා? වෙනවා කියලා කියලා ඔබතුමා විශ්වාස කරන්නේ